ආකිව නර්සරි දාලා ආව ගමන් මට තියෙන පය දෙකක වින්ඩෝ එකක්. ඒකෙදි මං කලේ මොනවද කියන්න යන්නේ. දැඩි බිඩි ගාලා ආකිට හදපු ෆ්‍රයිඩ් රයිස් එකේ ඉතුරු ටික කාලා මම හැදුවා කෝෆි එකක්. මට තිබුණා අයිස් කෝෆි බොන්න ආසාවක් ඒක හදලා දැඩි බිඩි ගාලා ෆ්‍රිජ් එකට දැම්මා. දාලා ඉවර වෙලා මේ තියෙන සිංක් එක හොඳටම හැලි වෙලා ඒක ලස්සනට ඩීප් ක්ලීන් කරා. ඒකල ඉවර වෙලා ආකිගේ ෂූස් හොදලා ඒව අවුවට දැම්ම වේලෙන්න. මේ සතිය ආයෙ ස්කූල් යන්න දවසක් නැහැ. ඒ නිසා ඒ ටික හොඳට වේලෙන්න දාලා ඉවර වෙලා ඊළඟට දඩි බිරිය රෙදි ටික ඔක්කොම හේදුවා. මේවා ආකිගේ රෙදි ඔක්කොම ආකිගේ ඇඳෙන් ටික හොදලා ඉවර වෙලා ආකිගේ ඇඳෙන් ටික ලස්සන වෙනවා වේලෙන්න. ඒ වේලෙන්න දාලා ඉවර වෙලා මෙන්න තියෙනවා ආකිගේ සෙල්ලම් බඩු. තාත්ති භාගයක් උදෑස් කාලේ ගිහින් තිබ්බේ මට අස් කරන්න ඉතිරි වෙලා තිබ්බේ මෙන්න මේ පොත් ටික විතරයි. ඒ නිසා මන් දඩි බිඩි ගාලා ඒ පොත් ටිකත් අස් කළා. එතකොට ඒ වැඩෙත් ඉවරයි. ඒ වෙනකොට මගේ කෝෆි එකනොත් භාගයක් විතර ඉවර වෙලා තිබ්බේ. ඊට පස්සේ මම ඊයේ හදපු කේක් එකෙන් ටිකක් ආකිගේ ටීචර්ට ගෙනියන්න ලස්සන බොක්ස් එක මෙන්න මෙහෙම පැක් කරා. මේක බනනා කේක් එකක්. ඊට පස්සේ තව චුට්ටි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ මම මගේ වැඩවලින් ඉතුරු ටික කරන්න විනාඩියකට වාඩි වුණා. ඔන්න ඔහොම තමයි ආකි නැති පය දෙක මං ගෙව්වේ.